ජයිටවී අරුණෝදයක්ත්තක රැඳලන්න ඔබට අපි සූදානන් අදවසේදිත් කතා බහ කරන්න ඔබේ ජීවිතයට මගේ ජීවිතර වැදගත්වෙන කරුණක් පිළිබඳේ තමයි ශ්‍රී ලංකාව ගැන කතා බහ කරද්දී අපි අපේ රට පිළිබඳව අභිමානින් කතා බහ කරනවානේ. අපි මෙතන සිට අපි ලෝකයේ දිහා බැලුවහම ලෝකයේ අපිව කොයි විදිහට පිළිගන්නවාදම් සමහරත් තැන්වලදී අපි අපේ ක්‍රීඩාවන් තුළ දක්ෂතාවයන් තුළ කතා බහ කරනවානේ. කැපකිරීම් තුළ අපේ රටේ හොඳ නම කොයි විදිහට තියෙන්නේ, ඒ නමට අපි තවත් බොහෝ දේවල් එකතු කරන්න අවශ්‍ය වෙනවාද? ඔබත් එක්ක අපි හැමදාමත් ඔබ සහ අප වගේම අපේ රට පිළිබඳව කතා බහ කරන්න. ඉතින් ජයටිවී අරුණෝදයත් එක්ක අද දවසේදී මේ පිළිබඳව කතා බහ කරන්න ඉතාමත් ගෞරවයෙන් අද දවසේදී අපේ මෙදිරිට ආරාධනා කරා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සත්කාර කළමනාකරණ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ සහ සංනිවේදනය ආචාර්ය ප්‍රබෝධ ලොකුගේ මහත්මිය අයිබන් සුබදේශනා. අයිබන් සුබදේශනා. ඉතාමත් ගෞරවනීය වතුමාණු පිළිගන්නවා. දැන් අපි විදේශ රටවල් දිහා බැලුවහම අපි අපේ රට ඉඳලා අපි සාමාන්‍යයෙන් කියනවනේ මේ ලෝක සිතේ මේ අපේ මේ පුංචි මුතු වැටේ ඉඳලා බැලුවහම බොහෝ දේවල් අපිට පේනවා. හැබැයි අපේ රටේ නම ජාත්‍යන්තරට යන්නේ ඉතාමත් කෙටි කෙටි අවස්ථාවන්දී, ගොඩාක් වෙලට ක්‍රීඩාවන්වදී. හැබැයි දැන් අපේ රට සභා ධර්මයේ අතින් බැලුවහම, සභා සුන්දරත්වයේ අතින් බැලුවහම හරිම ලස්සන රටක්. ඒ නිසා විදේශ සංචාරකින් බොහෝ දෙනෙක් පැමිණෙනවා, සහ අපේ රටේ තියෙන යම් කිසි සංස්කෘතික මේ රටාවන් වලට කැමති මිනිසුන්ගේ සිනහවට, මිනිසුන්ගේ කරුණාවට මේ හැම දෙයකටම කැමතිනේ. අද වෙනකොට විදේශ රටවල් වල අපේ රට ගැන තියෙන කොයි වගේ හැඟීමද, කොයි වගේ මතයක්ද? ඔව්, ඇත්තටම අපිට තාමත් වැදගත් වෙන මාතෘකාවක් වෙන්නේ විවිධ හේතු නිසා. ඒකත් තමයි ලංකාව දැන්ට මේ දවස්වල මුණ දීලා තියෙන මේ ආර්ථික අර්බුදය. මේකත් අපිට වැදගත් වෙනවා ජාත්‍යන්තර තුල අපේ රට මොන වගේ ස්ථානයකද තියෙනවා කියලා අපි තක්සේරුවක් ගන්න ඕනේ. ඒ අනුව තමයි අපේ ආර්ථිකය පවා ගොඩනැගෙන්නේ. ඊට අමතරව අපිට තියෙන ගෞරවය, විශේෂයෙන්ම ලාංකිකයේ විදේශගත වෙනකොට රැකියාවක් සඳහා, නැත්නම් අධ්‍යාපනය සඳහා, ඒ වගේ වීසා බලපත්‍ර ලබා ගැනීමේදී අපිට තියෙන පිළිගැනීම මොකක්ද, අපිට ඉඩ දෙනවද, අපි ජාතියක් විදිහට පිළිගන්නවද, මේක වැදගත් වෙන ජාත්‍යන්තරය තුළ අපේ පැවැත්ම සහ අපි ගැන තියෙන ප්‍රතිරූපය වැදගත් වෙනවා. ඉතින් මුලින්ම කතා කරොත් අපි සේරටම වැඩිම කතා කරන්නේ මේ ආර්ථික ප්‍රශ්න ගැන මේ දවස්වල. ඒකට ආර්ථිකයට බලපාන ඍජු ශේෂ්ත්‍ර කීපයක් මේ ප්‍රතිරූපය මතම රැඳෙනවා. එකක් තමයි අපි ඍජුවම සලකන මේ සංචාරක ශේෂ්ත්‍රය. සංචාරක ශේෂ්ත්‍රයේදී අපි එන සංචාරකයන් සහ අපිට රටට පැමිණි සංචාරකයින්ගේ ප්‍රතිරූපය, ඔවුන් අපි තුළ අපි කෙරෙහි මවාගත්තු චිත්‍රය ඉදිරියට එන්න ඉන්න සංචාරකයන්ට වැදගත් වෙනවා. මොකද එන්න ඉන්න අය අර ආපු අයගෙන් යම්කිසි ප්‍රතිචාර බලාපොරොත්තු වෙන. ඒ අයගේ විවිධ තියෙන වෙබ් අඩවි තියෙන වෙබ් අඩවි සහ අපි කියන වර්ඩ් ඔෆ් මවුත් නැත්නම් වචන, ඔවුන්ගේ ප්‍රතිචාර බලලා තමයි එන්නේ. ඔවුන්ගේ අපි කියන ඒ කට්ටිය නිර්දේශයන් මත තමයි අපේ රටට එන්නේ. එතකොට අපි බලනෝ ඔවුන් හැම කෙනෙක්ම ගමනක් යනවා කියලා කියන කැපවීමක්. කාලය, ශ්‍රමය, මුදල්, ඒ සියල්ලම කැප කරලා තමයි රටකට එන්නේ. ඒ තමන් කැප කරන යෙදවුම් වලට ලබා ගන්න පුළුවන් දේවල් අනිවාර්යයෙන්ම ඔවුන් බලනවා. ඒක නිසා ලංකාවේ තියෙන වටිනාකම් අපි හොඳට අවබෝධයක් සහ තක්සේරුවක් ලංකාවේ ඇතුළේ ඉන්න අය තියෙන්න ඕනේ. කොහොමද මේ වටිනාකම් තියෙන්නේ සහ වටිනාකම් වර්ධනය කරගන්නේ කොහොමද කියලා. ඇත්තෙන්ම ඔබතුමිය කිව්වාගේ අපි රටක් විදිහට හරිම වාසනාවන්ත රටක්. ඒ කියන්නේ මේක මම දැකපු, සංචාරය කරපු සහ මම අධ්‍යයනය කරපු රටවල් එක බැලුවට පස්සේ මට මේ අපේ රට, මං ඉපදුණු මව්වීම නිසා නෙවෙයි, මේක කිසිම රටක් එක සංසන්දනය කරන්න බැරි හේතුන් අපමණ සංඛ්‍යාවක් තියෙනවා. ඒ විවිධ රටවල සමහරක් අය කියනවා ඊට වඩා ලස්සන තැන් තියෙනවා ලෝකේ, ඒ වගේම ඊට වඩා පිරිසිදු තැන්, ඒ වගේ ස්ථාන තියෙනවා කියලා. නමුත් ඒකක වර්ගඵලය ගත්තාම ඉතාමත් කුඩා ප්‍රමාණයක් තුළ සියල් අන්තර්ගත වෙච්ච අපිට අහිමි දේවල් බොහොම සුළු ප්‍රමාණයක් තියෙනවා. අපිට ලෝකයේ අතිවිඳින්න තියෙන දේවල් වලින් බොහොම සුළු ප්‍රමාණයක් තමයි අහිමි දේවල්. අපිට තියෙන ප්‍රමාණය ගත්තොත් ලෝකයේ විවිධ රටවල් වලට ගිහිල්ලා අත්විඳින්න අවශ්‍ය දේවල් අපි සතුව තියෙනවා. ඒතර ස්වාභාවික සම්පත් වලින්, ස්වාභාවික සුන්දරත්වයෙන් අපේ රට කිසිම රටකට නොදෙවෙනි රටක්. ඒක අපි හොඳට අධ්‍යයනය කරමු. එක එක රටවල් වලට විතරක් ගිහිල්ලා අධ්‍යක්ීම් තියෙන කට්ටියගෙන් අධ්‍යයනය කරපු අයගෙන් අහන්න නැතුව සමස්තේ මුළු ලෝකෙම ගත්තට පස්සේ අපේ රටේ මේ අවස්ථාවන් තියෙනවා. අනිත් එක තමයි කාලගුණය සහ දේශගුණය. ඒ කියන්නේ අපි සමගයට ආසන්න රටක් වස් පැවතීම, සාමාන්‍ය සමගයට ආසන්න රටක් වෙලා ඉන්නකොට අපි උෂ්ණත්වය වැඩි රටක් වෙන්න ඕන. නමුත් එහෙම නෑ. අපි ගත්තට පස්සේ අපේ උෂ්ණත්ව වෙනස
අතිශයම වෙන රටවල්වල ඍතු කීපයක් අවුරුද්ද මුළුල්ලේම අත්විඳින්න ඕන දේවල් ඉතාමත් කෙටි කාලයක හරියටම ගත්තොත් පැය තුනකින් අපි එක්ස්ට්‍රීම් වෙදර් කියන ගැන අන්තයට අපි කාලගුණේ මේ අන්තවලට යන්න පුළුවන්. උදාහරණයට ඉතාම වැසි සහිත පළාතක ඉඳලා පැය තුනක් ඇතුළත වියලි කලාපයකට ඉතාම සීතල පළාතක ඉඳලා රස්නේ පළාතකට යන්න පුළුවන්. මේ උෂ්ණත්ව වෙනස මෙච්චර වේගෙන් තියෙන රටවක් වෙන රටවල් බොහෝම අතරසක් ප්‍රමාණයක් තමයි තියෙන. රටවල් 160 ගානකින් රටවල් 5කටවත් වඩා අඩු සංඛ්‍යාවක් තමයි ඒ වගේ වෙනසක් ලබා ගන්න පුළුවන්. එතකොට ස්වභාවික සම්පත් දියැලි ගත්තට පස්සේ ලෝකේ විශාල ඒකක වර්ගඵලයකට වැඩිම දියැලි සංඛ්‍යාවක් තියෙන රට ලංකාව. එතකොට ලෝක උරුමයන් ගත්තට පස්සේ ලෝක උරුමයන් 8ක් ලංකාව සඳහා තියෙන. 8ක් කියවම සංඛ්‍යාවෙන් පොඩි වගේ දැනෙන. ඒකෙන් නගර විතරක්. එතකොට හිතන්නකෝ අපි ලංකාව ගැන සමහරක් අය ඉතමත් අපි ටිකක් පහලට දාලා කතා කරන ලාංකිකයෝ. ලෝක උරුමයන්ගෙන් ඉතිහාසයේ මත අපි දැන් ඉතිහාසයේ සමහරක් වෙලාට වැඩක් නැහැ කියලා කියන ඉතිහාසයේ නිසාම ලංකාවට විදේශ විනිමය සෑහෙන ප්‍රමාණයක් උපයන. ඒකෙන් නුවර ඊළඟට අනුරාධපුර පොළොන්නරුව සම්පූර්ණ නගර ලෝක උරුමයන් විදියට ප්‍රකාශයට පත් කළ ඉවරයි. ඒක දැන් දැන්ට දශක කිහිපයකට කලින්. ඊට පස්සේ සමස්ත මධ්‍යම කඳුකරය අපි සෙන්ට්‍රල් හිල්ස් කියන පළාත. එතකොට ඒකට අයිති වෙන දිස්ත්‍රික් රාජ්‍යයක් අර නගර විදියට අරම ගත්තට පස්සේ නගර විදියට තව ගාල්ල නගරය අපි දකුණු පළාත ඉඳන් ගාල්ල නගරේ අනුරාධපුර පොළොන්නරුව නුවර කියන නගර විශේෂයෙන්ම ලෝක උරුම. ඊට පස්සේ ස්වාභාවික ලෝක උරුමයන් දෙකක් ලංකාවේ පවතින එකක් තමයි සමස්ත මධ්‍යම කඳුකරය. සමස්ත මධ්‍යම කඳුකරය කියලා ගත්තට පස්සේ දිස්ත්‍රික් අයිති වෙන නුවර නුවරඑළිය මාතලේ බදුල්ල ඒ වගේම රත්නපුරේ යම්කිසි කොටස ඔය වගේ විශාල ප්‍රමාණයක් අයිති වෙනවා. ඒ වගේ දිස්ත්‍රික්ක විදියට පළාත් විදියටම ලෝක උරුමයන් වෙච්ච පළාත් ලෝකේ නැහැ. ඒ වගේ අනිත් එක තමයි ඊට අමතරව තියෙනවා අපේ ස්වාභාවික තියෙන මූදු තටාක. ඒ කියන්නේ ඒකේ තියෙන දැන් මාලදිවින් ගත්තම ඉතා කුඩා ප්‍රමාණයක් ඒකාකාරී මූදු තීරයක් තියෙන මාලදිවින් වගේ. ලංකාවේ ගත්තට පස්සේ විවිධ පළාත්වල විවිධ ක්‍රීඩාවල් වලට විවිධ අපි කියන අයිකනික් ස්පෙෂලිටිස් කියලා ඒ වගේ විවිධ පැති වලට විශේෂ අනන්‍ය වෙච්ච මූදු තීරය. ලංකාවේ මූද විවිධාකාර වූ අත්දැකීම් ලබා ගැනීම සඳහා රටවල් බර ගන්න විශාල සංඛ්‍යාවකින් ලබා ගන්න පුළුවන් අත්දැකීම් තියෙන විවිධ පැති කඩ තියෙන. ඒක නිසා ස්වාභාවික සම්පත් වලින් අනූන රටක්. ඒක වගේම ඛනිජ සම්පත්. ඒ වගේම ලංකාවේ වැවෙන ආහාර භෝග. ඒව සියල්ල ලංකාවේ වැවෙන්නේ නැති භෝග වර්ග ගත්තොත් ලෝකේ භාවිතා කරන අතේ ඇඟිලි ගන්නටත් අඩයි. දැන් තිරිඟු වගේ. ඊට අමතරව සාමාන්‍යයෙන් අපි විශේෂයෙන්ම ඔය ඔලිව් වගේ ශාක එහෙම ඉතාමත් අතුල ඇපල් වගේ පවා වැවෙන ලංකාවේ. නමුත් ප්‍රධාන ඇසක් නැති. ඒ නිසා කිසි දෙයක් ලංකාවට පිටින් ගේන්න අවශ්‍ය වෙන්නේ නැති රටක්. ඒක නිසා මේ වටිනාකම් සමහරක් වෙලාවට විදේශිකයින්ට අපි පෙන්නලත් නැහැ. ඒ කියන්නේ අපි දැනගෙන ඉන්න ඉපා අපි දන්නේ නැහැ නේද ඒක. ඒක නිසා මේ අපිට තියෙන ඔපචුනිටීස් නැන අවස්ථාවන් ප්‍රමාණය අතිවිශාලයි. මේ රටේ ස්වාභාවික සම්පත් ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත් ලංකාව ලෝකයේ අංක 1ට ආර්ථික වශයෙන් සහ විශාලම ප්‍රතිරූපයක් තියෙන රටක් බවට පත් කරා. සහ වටිනාකම් සෑහෙන. ඒ වගේම මිනිසුන්ගේ තියෙන අපි කොච්චර අඩුපාඩු ගැන කතා කරා අපේ මිනිසුන් එන්නේ සමාජයේ යම් කිසි වෙනස් වීමකට ලක් වෙනවා. අපි ඒක ගැන කතා කරන දුර්වලතාවයද නැත්නම් ලංකාව ගැන ඉතා ඉස්සර ලියපු කෘතිවල පවා යුරෝපයේ ප්‍රසිද්ධ කෘතිවල පවා ලංකාව මේ කලාපේ ආගන්තුක සත්කාරයට වැඩිම ඒ වගේම බාහිර පාර්ශ්වයන් වලට වැඩිම කැපවීමක් උදව්වක් දෙන සත්කාර කරන හොඳ ජාතියක් විදියට නමස්ත රැඳිච්ච රටක්. අනිත් රටවල් එහෙම ජනප්‍රිය වෙන්නට කලින්. නමුත් දැන් ආසියාවේ සමහරක් වෙලාවට අපි පහළට ගිහින් ඒ සත්කාරයේ හැංගීම ගත්තාම වෙන රටවල් ඉස්සරහට ආපු අවස්ථා තියෙනවා. අපි දුර්වලකම් ගැන පස්සේ කතා කරමු. දැන් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මොකද අපි අපේ රට පිළිබඳව නොදන්න කරුණු සහ අපිට දැනෙන්නේ නැති කරුණු බොහොමයක් තියෙනවා. සමහර තැන්වලදී ඔබ අප හැම කෙනෙක්ම කාර්යබහුලත්වයත් එක්ක මේ සබහා ධර්මයේ තියෙන ලැබියාව සහ අපේ රට පිළිබඳව ජාත්‍යන්තරයේ සහ කීර්තිනාමයන් පිළිබඳව අපිට ටිකක් අමතක වෙලා තිබෙනවා. සහ අනිත් එක තමයි මේ
අපි අපේ රටේ ඉඳගෙනම අපි රට ගැන කතා කරනකොට සමහර තැන්වලදී ඒක එච්චර දැනෙන්නේ නැති වෙන්නට පුළුවන්. ගොඩාක් වෙලාට මේ අපේ රටේ වගකීම්, අපේ රටේ තියෙන ආගන්තුක සත්කාරයන්, අපේ රටේ තියෙන සුන්දරත්වයන් ගැන අපිට හොඳටම දැනෙන්න පටන් ගන්නෙ විදෙස් රටකට ගිහිල්ලා පදිංචි වෙට ගිය වෙලාවක තමයි ඒ රටවල්වල ගනුදෙනු කරද්දී. ඒ නිසා එහෙම රටකට යන්නට පෙර අපේ රටේ ඉඳගෙන මේ නිධානයේ උඩ ඉඳගෙන මේ නිධානයෙන් ප්‍රයෝජනයක් ගන්නට උත්සාහ කරන්නට සහ මේ රට දිහා විදේශිකයන් කොයි විදිහ ප්‍රතිරූපයක් මවාගෙන සිටිනවාද කියන කරුණු කාරණා ඔබෙත් මගෙත් මේ රටේ අනාගතය වෙනුවෙන් ඉතාමත් වැදගත් වෙන නිසා තමයි අපි අරුණෝදය වැඩසටහනින් මේ පිළිබඳව කතා බහ කරන තීරණය කළේ. දැන් ඔබතුමන් එක කතා බහ කරද්දී දැන් මේ ප්‍රතිරූපයක් තියෙනවානේ. මේ ප්‍රතිරූපයේ මම ඔබතුමන්ගෙන් කෙලින්ම අහුවොත් විදේශිකයන්ට කොයි විදිහට දැනෙනව ඇතිද? දැන් ඔබතුමන්ගේ සමීක්ෂණ තියෙනවා, ඔබතුමන් විදේශ සංචාරවල නිරතද තියෙනවා, ඔවුන්ගේ ප්‍රතිචාර ප්‍රතිරූපයන් හොඳ පැත්තකද තියෙන්නේ? ඔව්, ඇත්තටම මේ වෙලාවේ අපි කතා කරන්න මම හරි කැමති මාතෘකාව. මොකද අපි මේ සංචාරක ශේෂ්ත්‍රයේ සත්කාර කල්මනාකරණයට අදාළ අපි ඉතාමත් මෑතකදී පරේෂණ කීපයක නියැලුණ මේ දවස්වල නියැලෙමින් ඉන්නවා. ඒකෙදි සමහරක් අවස්ථාවදී අපි ගොඩක් සතුටු වෙනවා. ඊට පස්සේ තවත් සමහරක් අවස්ථාවලදී අපිට සෑහෙන කනගාටුවක් ඇති වෙනවා. මොකද විදේශයේ ප්‍රතිචාර ගත්තට පස්සේ සමහරක් අය හොඳ අය මුණ ගැසීලා හොඳ ප්‍රතිරූපයකින් ඇවිල්ලා ආවට පස්සේ නරක චිත්‍රයක් හදාගෙන යනවා. මොකද අපේ සමාකාරව විවිධ පුද්ගලී විවිධ විදියට හැසිරෙන්නේ, يعني සමාකාරව හැසිරෙන්නේ නැහැ, විෂමාකාර හැසිරෙයි. විශේෂයෙන්ම අපේ ප්‍රවාහන පද්ධතියේදී ගත්තට පස්සේ එකක් තමයි අපේ තියෙන ආර්ථික අහේනිතාවයන් නිසා තියෙන පහසුකම් වලට වඩා මිනිසුන් විසින් ඇති කරන අපේ ආකල්ප. මේ උදාහරණයකට ගත්තොත් විශේෂයෙන්ම මේ අපි අර කුඩා ටැක්සි නැත්නම් ඔය හයර් කරන මේ මගී ප්‍රවාහන පහසුකම් සපයන අය සමහරක් අය විශේෂයෙන්ම රැවටීම අතීතයේදී අපේ රටේ බලාපොරොත්තු නොවිච්ච දෙයක් ඒ රැවටීමට ලක් කරනවා කියලා. ඒ කියන්නේ කෙටි දුරක් යන්න තියෙන එක ඉතාමත් දුර පාරවල් වලින් ගිහිල්ලා වැඩි මුදලක් අය කරනවා කියලා. මොකද ඒ අය නොදැනුවත් වෙන්නේ නැහැ. ඒ සමස්ත දුරට යන මුදල පිළිබඳ බව අවබෝධයකින් තමයි එන්නේ ඕනම කෙනෙක් සංචාරයට ගන්න. එතකොට වුන් දන්නෝ ඍජුවම තමයි රැවට්ටුවා කියලා. ඊට පස්සේ ආහාර පාන පිළියෙල කිරීමේදී පිරිසුදුකම. ඒ පිරිසුදුකම ගැන සැකීමක් නොකර සමස්තයේ විදිහට ගත්තට පස්සේ හැම තැනමක ලබා දෙන ආහාර වට්ටෝරුව අර විශේෂත්වය ලංකාවට අනන්‍ය වෙච්ච අපේ ආහාර ලයිස්තුවක් ගත්තොත් ඇත්තටම පොතක්. ඒ කියන්නේ පිටු 1000ක විතර පොතක්වත් ලියල ඉවර කරන්න බැරි තරම් ආහාර ප්‍රමාණය ලංකාවේ තියෙනවා. නමුත් එහෙම සීමා වෙන්නේ නැතුව තමන් ඒ පිළිබඳව හොඳ අධ්‍යයනයක් කළේ එන අයට නව්‍ය අධ්‍යක්ෂකව නැවුම් අධ්‍යක්ෂකීමක් ලබා දෙන්නේ නැතුව එකක් තමයි ගුණාත්මක තත්ත්වයන් සහ අර අපි කියන එක පිරිසුදුකම අඩු භාවිතයන්. ඒක නිසා ඒ විතරක් නෙවෙයි ලංකාවේ තියෙන ඔය ප්‍රසිද්ධ ඉතාම සුන්දර ස්ථානවලදී විදේශ සංචාරකින් කරන්නේ නැති දෙයක්. ලංකාවේ යන මේ දේශී සංචාරකින්ම තමයි කරන්නේ ඒ තැන්වලට කුණු ගොඩවල් ගොඩ ගැසීම. ඒක නිසා අපිරිසුදු රටක් විදිහට බොහෝ අයගේ යම් කිසි මට්ටමකට ගින්. ඒක සමහර රටවල දැන් අපේ කලාප ඉන්දියාවට අපිට වඩා චෝදනාවක් තිබුණ පෞගිය කාලෙම ඉන්දියාව වේගින් හදාගෙන යනවා. ඉතින් අපි සමහරක් පළාත්වල ඉන්දියාව ගියාම සමහරකට දෙම නැගිටින්න ඉන්නේ නැහැ පාරවලට යන්න බෑ. නමුත් දැන් ඒ තත්ත්වය වෙනස් වීගෙන ගියද. ඒක නිසා ලංකාව අර ආකල්පෙම වශයෙන් පුද්ගලින් කරන දැන් අපි සංචාරක ශේෂ්ත්‍රයේ අය ඉන්න හොටෙල් තමන්ගේ නිකේතන පවත්වාගෙන යනවා. නමුත් තමන්ගේ ව්‍යාපාරය විතරයි ඒවට මූදු තීරේ ඒ කලාපේ සුද්ධ කරන ඔවුන්ගේ බලපෑමක් නැහැ. නමුත් ඔවුන් දන්නේ නැහැ ඒක තමන්ට බලපෑමට ලක් වෙනවා කියලා. ඒකට ඒ වගේ පිරිසුදුතාවයේ පිළිබඳ අපිට තියෙන ප්‍රශ්නයක්. ඒ වගේම දෙන අපි අය කරන මුදලට ලබා දෙන සේවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒක සෑහෙන ගැටලුවක් තියෙන දෙයක් තමයි. ඒක නිසා අපි පුළුවන් තරම් ආහාර පානයේද ඒකට දෙන්න පුළුවන් උපරිමය ලබා දෙන්න ඕනේ. මොකද හේතුව ෂණික ලාභය ෂණික වාසිය නෙවෙයි වැදගත් වෙන්නේ. ඒ ස්ථානයේ මම මීට කලිනුත් කියලා තියෙනවා යම් ස්ථානයක අපි හිතන සමහරක් වෙලාවට සංචාරක ශේෂ්ත්‍රයේට ওই සේවා සපයන අයගේ ආකල්පයක් තියෙනවා. මේ අපිට නැවත ඒ පුද්ගලයා හම් වෙන්නේ නැහනේ. එතකොට මෙයා ආවිල්ලා ගියා. ඔන්න දේශීය පුද්ගලයෙකුට නම් අපි නැවත නැවත හම් වෙනවා. මෙයාට වැඩියෙන් සලකන්න ඕන. බාහිරින් එන කට්ටියට එහෙම ඕනේ නැහැ. එයා ඇවිල්ලා ගියාගේ. එහෙම නැහැ. එයා ඇවිල්ලා යනකොට තව කීප දෙනෙක් එක්ක එනවා. එයා නිසා නැත්නම් තව කීප දෙනෙක් එන්න ඉන්න අය නවතිනවා. එතකොට අන්න ඔය ආකල්පය සහ භාවිතයන් අපි වෙනස් කරගන්න ඕන අපේ ප්‍රතිරූපය හදාගන්න. අනිත් කාරණේ තමයි ලංකාවේ ඉන්න අය තමන් හැම පුද්ගලයකටම විශේෂම විෂයක් වගේ ගුවන්නන වගේම විශේෂයෙන්ම වෙළඳ ආයතන සේවා සපයන්නන්ට වෙනම දැනුමක් ලබා දෙන්න ඕන. ඒ පළාත්වල තියෙන වටිනාකම් මොනවද?
මොකද පුද්ගලයෙක් බාහිර සංචාරකයෙක් ලංකාවට ආවට පස්සේ වැඩි තොරතුරු ප්‍රමාණය, වැඩි අත්දැකීම් ප්‍රමාණය, වැඩි වටිනාකම තමන්ගේ මුදලට කාලයට ඔවුන් බලාපොරොත්තු වෙනවා. එතකොට මේ ගවේෂණය කරන පළාත මේ වගේ පළාතක් තමන්ට සියල්ල බලන්න යන්න බැරි වෙන්න පුළුවන්. නමුත් මම ගියේ මේ වගේ පළාතකට කියලා විස්තර කරන්න පුළුවන් නම් අභිමානයක් ආඩම්බරයක් ඇති වෙනවා. ඒ වගේ දේවල් අපිට කතා කරන්න පුළුවන්. තවත් බොහෝ දේවල් තිබෙනවා. අපි අපේ රටේ කීර්තිනාමය නැත්නම් ප්‍රතිරූපය විදේශ රටවල කොයි විදිහටද ඔසවා තබන්නට ඕන කියන කරුණු කාරණාවට එකතු කරගන්න අපිට පුංචි වෙලාවක් දෙන්න. අරුණෝදෙන් අපි පුංචි විරාමයක් අරගෙන යලිත් එකතු වෙන්න. විරාමෙන් පසුව ඔබ යලිත් ජය ටීවී අරුණෝදේ වැඩසටහන සමගින් අපි කතා බහ කරමින් සිටියේ අපේ රටේ කීර්තිනාමය නැත්නම් අපේ රට පිළිබඳව විදේශිකයන් කොයි වගේ ප්‍රතිරූපයකද සිටින්නේ සහ ඒ වෙනුවෙන් අපි මොකද කරන්නට ඕන අපේ අඩුපාඩුත් කතා කරන්නට අවශ්‍ය වෙනවා. ඔබතුමන් එක දැන් කතා බහ කරමින් සිටින්නේ අපි මේ දේවල් වෙනස් කරන්නට ඕන කියලා. දැන් අර ඔබතුමන් කිව්වනේ මේ ප්‍රදේශයක් බලන්නට එනවා සංචාරකයන්. හැබැයි උන්ට තියෙන කාල වේලාවත් එක්ක සමාධි ස්ථාන දෙක තුනක් විතරයි නරඹන්නේ. හැබැයි ඒ නරඹන අතරතුරේදී ප්‍රදේශයේම තියෙන දේ චිත්‍රානුස්වරූපයෙන් කතා කරන්නට පුළුවන් විදිහට චතුර හැකියාවක් තිබෙන හරි දත්ත තියෙන සහායකයෙක් ඉන්නවා නම් හරිම වටිනා. කියන්නේ සංචාරක ශාස්ත්‍රයේ මඟ පන්වන්නන් තමයි සාර්ථක සහ බුද්ධි මට්ටමින් ඉහළ පිරිසක් වෙන්නට අවශ්‍ය වෙනවා. ඔව්. ඔබතුමී කිව්වා දෙ හරි. ඒ වගේම අපි හැම කෙනෙකුට මේ මඟ පෙන්වන්නෙක් වෙන්න පුළුවන්. දැන් උදාහරණයකට මම අත්දැකීම් තියෙනවා. මම සමහරක් වෙලාවට විදේශ රටවල් වලට ගියාට පස්සේ අපි බඩු ගන්න යන කඩවල් වල ගත්තට පස්සේ ඒ කට්ටියලගේ විශ්වකෝෂයක් වගේ දැනුමක්. සමහරකට අපි දන්නවට වඩා ලංකාව ගැන දන්න කොහෙද කියලා ආලා කියනකොට සමහරක් වෙලාවට අපිට ලැජ්ජාවක් ඇති වෙච්ච අවස්ථා තියෙනවා. මේ ගාල්ල ප්‍රදේශයේ යම් යම් දේවල් ගැන දන්නවද කියලා මගෙන් අහන විදේශ රටකදී. ඉතින් ඇත්තටම අපි දන්නේ නැති ඒවා. අපි එතකොට බලන්න එතකොට ඒ අයගේ දැනුම. එතකොට ඒ හැම කෙනෙක්ම අපි කියනවා අපි බ්‍රෑන්ඩ් එම්බසිඩර් කියන්නේ නම් අපි නිය ලංකාව ප්‍රවර්ධනය කරන පුද්ගලයේ බවට ඒ සේවාවේ ඉන්න අය කඩේක ඉන්න කෙනෙකුට පවා ඒ ශාස්ත්‍රවල ඉන්න හැමෝටම වැදගත් වෙනවා. ඒක නිසා මේ අපිට රාජ්‍යාන්තරණ ඒ වගේ දේවල් වලින් පුළුවන් මේ ඒ පළාත් වල නැත්නම් අපි කියනෝනේ මේ ඒ පළාත් වල තියෙන ප්‍රාදේශීය සභා අපේ ලෝකල් ගවර්න්මන්ට් කියලා ඒවයින් පුළුවන් අර ඒ පළාතේ තියෙන වටිනාකම් පෙන්වන සහ විශේෂ දේවල් පිළිබඳ තියෙන පත්‍රිකා නැත්නම් පුවරු ඒව ප්‍රදර්ශනය කරන්න. ඒ වගේම ඒ පුද්ගලයන්ට ඒ පිළිබඳ යම්කිසි විස්තරයක් කිරීමේ හැකියාව. ඒ වගේම ඒ පළාත්වල අත්විඳින්න පුළුවන් දේවල්. උදාහරණයකට ගත්තොත් ආහාර පාන. දැන් දකුණේ පළාත්වලට ගියාට පස්සේ කිරි, ඊට පස්සේ තව පළාත්කට ගියාට පස්සේ පැණි වර්ග, ඔය දේශීය පානයන් වර්ග, ඒ වගේ දේවල්. එතකොට ඒ දේවල් අත්විඳින්න ලබා දෙනවා නම් සමහරක් වෙලාවට මං මුණ ගැසෙන සමහර සංචාරකයෝ පෙන්වාම ලංකාවේ වැවෙන මේ කුළුබඩු වලට අදාළ භෝග ඒ කට්ටිය විශ්වාස කරන්නේ මේ සේරම හැදෙන්නේ එකම පළාතෙද කියලා. ඒ අය හිතාගෙන ඉඳලා තියෙන විවිධ පළාත් වලින් තමයි ලෝකේ විවිධ පළාත් වලින් තමයි ඒ රටවල් වලට මේ වෙන්නේ කියලා. එතකොට මේ මොහොතේම සමහරක් අය වීඩියෝ තාක්ෂණිය ඔස්සේ පෙන්නනවා එකේ ඒ රටවල් වලට මෙන්න බලන්න මේ සේරම එකම ගෙවත්තේ එකම තැන තියෙනවා කියලා. එතකොට ඒ අය විශ්මයජනක තත්ත්වයට පත් වෙනවා. ඒ වගේම තියෙන අපේ කණිජව මැණික් වර්ග ආහාර පාන ඒ වගේම ශාකසා සත්ව. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් ලංකාව කියන්නේ විශ්වකෝෂයක් වගේ විවිධ ශාස්ත්‍ර වලින් එන අයට ගවේෂණය කරන විවිධ පැති තියෙනවා. දැන් ඉතිහාසය ආධ්‍යාත්මික පැත්ත ගත්තට පස්සේ අපිට නිමක් නැති ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒ පළාත් වලට තියෙන අනන්‍ය වෙච්ච දේවල් තියෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් මේ පළාත් වල ගත්තත් කොළඹ බස්නාහිර පළාත නැත්නම් හැම පළාතකම තියෙන ලංකාවේ විශාල ඉතිහාසයක් තියෙන රටක්නේ. එතකොට ඉතිහාසයේ ලංකාවේ ආයතන සමාජකට වටින්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒ තා ලොකු විශාල ඉතිහාසයක් නැති වෙන රටවල් වලට ගියාට පස්සේ අපි අවුරුදු 10 ගණන් කතා කරනකොට ඒ කට්ටිය අදහන්නේත් නැහැ. මොකද ඒ රටවල් වල ඉතිහාසයේ අවුරුදු 100 ගණන්. එතකොට සමහරක් වෙලාවට එච්චරටම අපි 2000 ගණන් තියෙන ඉතිහාසයේ තියෙන පළාත් තියෙනවා. එතකොට ඒ දේවල් අපි පුළුවන් තරම් අපිට පුළුවන් නම් ඒක ඒ පුද්ගලයන් මාර්ගයෙන් විදේශීන්ට විදේශිකයින්ට නැත්නම් ජාත්‍යන්තරයට ගෙනියන්න අපි ඇත්තටම කුතුහලය දනවන ස්ථානයක් බවට පත් වෙනවා ලෝක සිතියෙන්. එතකොට විශාල සංචාරක ආකර්ෂණයක් ඇති කරගන්නත් මේක හේතුව බව. ඒ ඔබතුමා කියන දේ මේ අපිට මේ හැම දෙයක්ම කරලා අපිට වෙනස් කරන්න පුළුවන් කමක් තිබෙනවානේ. හැබැයි අපිට විනාඩි දෙකක් වගේ ඔබතුමාට දුන්නොත්
අපි දුර්වලතාවයන් ගැනත් කතා කරමුද? මොකද ඒ දුර්වලතාවය මා තුල තිබෙනවා නම්, ඔබ තුල තිබෙනවා නම් අපිට හදාගෙන මේ වැඩසටහනට නිමාවක් තියන්න පුළුවන්කමක් තියෙනවා. ඔව්. පළවෙනි දුර්වලතාවයේ තියෙන අපි අවංක නොවීම. අපිට රට සංචාර ක්ෂේත්‍රයෙන් තොරව අපිට ලැබිච්ච අත්දැකීම මම කියන්නම්. මේ GSP සහනේ නැති වීම. ඒකෙදී අපි මාළු අල්ලන ක්‍රමය. ඒ කියන්නේ සබාදාමට පවා හානියක් කරලා කරන ක්‍රමය. ඒක විදේශිකයින් ජාත්‍යන්තරයේ අනුමත කරන්නේ නැහැ. එතකොට අපි හැමතිස්සෙම අපි සස්ටේනබිලිටි යන දරණීය ක්‍රමයට, සාධාරණ ක්‍රමයට හැමදේම කරනවා. අපි ලබා ගන්නා යමක් වේද ඊට වැඩි දෙයක් දෙනවා කියන අර්ථයෙන් කරන්න ඕන. ඒක ක්ෂණික ප්‍රතිඵලයක් විදිහට බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. එහෙම කරොත් අපි විශේෂයෙන්ම ආත්මාර්ථයෙන් තොර සත්කාරය, ඒ වගේම ලබා ගන්න දෙයට උපරිම ලබා දීමක් කියන එක, ඒ වගේම අවංකභාවය, ඒ කියන්නේ කිසි කෙනෙක් රවට්ටන්න නැහැ කියන කාරණා, ඔය සියල්ලම වගේ වැදගත් වෙනවා. අපි අතීතයේ තිබිලා දැන්ට ගිලී යන එකක් දෙයක් තමයි මේ අපේ සුහදභාවය, සුහදශීලී භාවය, විශේෂයෙන්ම තරුණ පරම්පරාවේ නැති වීගෙන යන දෙයක්. කෙනෙක් දැක්කම අපේ මෙවලම් වලට සමහරක් වෙලාට අපි සීමා වෙලා, මේ අපි කවුරුවක් දැක්කම අපි කෙටි අභිනයකින් නැත්නම් පිළිගැනීමකින් සිනහවකින් කතා කරන්නේ නැහැ, ඉදිරිපත් වෙන්නේ නැහැ. සමහරක් වෙලාටනේ අපේ භාෂා ප්‍රශ්නයක් තියෙන පුළුවන්. නමුත් පුළුවන් විදිහට හිනාවකින් හරි සංග්‍රහ කිරීම අත්‍යවශ්‍යයි. ඒ වගේම ඔවුන්ට පිළිගැනීමක් ලබා දෙන බව. විශේෂයෙන්ම අපේ අතීතයේ තිබිච්ච දෙයක් තමයි අපි සුහදශීලී බව. අපි බාහිර පාර්ශ්වයක් આવොත් gedara ayata තමන්ගේ කෙනාට වඩා සලකන. මොකද හේතුව ප්‍රතිරූපේ. ඒක නිසා ආහාර පාන පවා නොමිලේ ලබා දෙන. ඒතකොට දැන් හිමනේ පිට කෙනෙකුට සලකන්නේ අඩුවෙන්. එතකොට තමාගේ කෙනාට වැඩියෙන් සලකන. යන්නේ ආකල්ප වෙනස් කරගන්නවා. විශේෂයෙන්ම අපි විදේශී ජාතිකයෙකුට පොදු ප්‍රවාහනවලදී පවා ඉඩ ලබා දීම, පහසුකම් සැපයීම, ඊට පස්සේ තමන්ගේ අයට වඩා විශේෂ සැලකීම දැක්වීම. ඒක ගැතිවීමක් නෙවෙයි. සමහර කට්ටිය හිතනු ගැතිවීමක් කියලා. නෑ. මොකද රටක් ගොඩ යන්න තියෙන, අපේ ප්‍රතිරූපය පිටට ගෙනියන්න තියෙන අවස්ථාව. අපි ලැජ්ජාවට පත්වීම වළක්වන අවස්ථාව. ඒක නිසා විදේශිකයින්ට දේශීය අයටත් වැඩි යමක් සැලකීම, දේශීයත්වයට මුල් තැන දීමක් නැත්නම් අපේ අභිමානය රැක ගැනීමක් කියන මතයේ ඉඳගෙන අපි කටයුතු කරනවා. ඔන්න ඒ ටික තමයි අපි අවධානය කරන්න ඕන කියලා මම හිතන්නේ. හොඳයි. අපි අපේ රට ගැන කතා බහ කරද්දී අපිට ගොඩාක් කරුණු කාරණා තිබෙනවා. අපිට හරි සතුටින් කියන්න පුළුවන් කමක් තියෙනවා අපේ රට පිළිබඳව. හැබැයි විදේශිකයන් අතර අපේ රට පිළිබඳව තියෙන ප්‍රතිරූපය හොඳ ප්‍රතිරූපයක් වූ පමණට තමයි අපේ රටේ විදේශිකයන් ලංකාවට පැමිණෙන්නේ. ඒතරක් නෙමෙයි විදේශ කර්මාන්තය දියුණු වෙන්නේ. ඒ අතර ඒ හරහා යැපෙන බොහෝ පිරිසකගේ ජීවනෝපාමාර්ගය දීර්ඝ ලෙස සාර්ථක කරගන්න හැකියාවක් ලැබෙන. ඉතින් මේ සියලු දේවල් වෙනුවෙන් ඔබ මම කැප වෙන්නට අවශ්‍ය වෙනවා. ඔබට ඔබේ යම්කිසි අඩුවක් තිබෙනවා නම්, ඔබට මෙහෙම සිතුවිල්ලක් තියෙනවා නම්, මේ විදිහට සිදුනොත් හොඳයි කියලා හිතෙනවා නම්, එය හරිද කියලා දැනගන්නට අවශ්‍ය නම් එතුමන්ගේ දුරකථන අංකය මම මතක් කරන්න. 077 87 88 482 කියන දුරකථන මාර්ගයේ විවෘතයි. ඉතින් අද ජය ටීවී අරුණෝදය වැඩසටහනට ඔබ වෙනුවෙන් අපේ මැදිරිට පැමිණලා මේ පිළිබඳව කතා බහ කරාට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සත්කාර කළමනාකරණ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ සහ සංනිවේදනයේ ආචාර්ය ප්‍රබෝධ ලොකුගේ මහත්මයා බොහොම ස්තුති ආයුබෝවන් කියලා සමුදෙන්ට සූදානම්. හොඳයි. ජය ටීවී අරුණෝදය ඔබ දන්නවා සතිය දින පහ පුරාටම උදෑසන 8 සිට 10:30 දක්වා අපි ඔබත් එක්ක මුණගැසෙන ඔබේ ජීවිතේට වැදගත්ම වෙන බොහෝ දේවල් අරගෙන. ඉතින් අද දවසේදීත් මේ බොහෝ දේවල් එක්ක මේ වැඩසටහනට නිමාව තබන්න සූදානම් වන්නේ. හැබැයි ජය ටීවී අරුණෝදය හැමදාමත් ඔබේ ජීවිතයේ සතුට වෙනුවෙන් ඔබේ ජීවිතයේ හෙට දවස වෙනුවෙන් අපි පෙළ ගැසෙනවා. අදට සමුගන්නට අවසර ඔබ සිද්ධාන්තවත් සුබ දවසක්. ආයුබෝවන්.